උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයිබෝන් අපක්ෂපාතී සමබර මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථම නවදාහනය පුවත් සිරස්තල වෙත කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 54කට කොරෝනා රැඳවියන්ට අමතරව මානවිල ප්‍රදේශයේ පදිංචි එම කඳවුරේ උපදේශිකාවකටත් වෛරසය ආසාදනය වෙයි මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 2100 සීමාව ඉක්මවායයි සියලුම මැතිවරණ අපේක්ෂකීන්ගේ වාහනවල ඇති අපේක්ෂක ප්‍රවර්ධන ඡායාරූප ඉවත් කරන්න මැතිවරණ කොමිසමින් පොලිසියට උපදෙස් ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොලි අනුපාතිකයේ කිසිදු වෙනසක් සිදු කර නැහැ මහ බැංකුව සහතික වෙයි පක්ෂ භේදයකින් තොරව සියලු ජාතීන්ට අගමැතිගෙන් ආරාධනයක් ජනතාවට සහන දෙන ජනතා අවශ්‍යතා ඉටු කරන ආණ්ඩුවක් පිහිටවනවා සජිත් කියයි ආණ්ඩු බලය එකම පවුලකින් හෝ පක්ෂයකින් පවත්වාගෙන ගියත් ආර්ථික ගැටලුව විසඳීමට රජය සමත්ව නැහැ හිටපු අගමැති රනිල්ගෙන් චෝදනා කොරෝනා වෛරස් කාල සීමාවේදී විදුලි බිලට ආණ්ඩුවෙන් සහන රැසක් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත අද ප්‍රථම නපවදහනේ යෙමු කරන්නේ COVID-19 වෛරසය පිළිබඳව අද දවසේදී දින ගණනාවකට පසුව මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනේ බවට පත් වුණා අද දිනේදී මෙරටින් COVID-19 ආසාදිතින් 57 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාවත් 2151 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා අද දිනේ හමු වූ ආසාදිතින් 57 දෙනාම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් රඳවා ඇති කන්දකඩු පුනරුස්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන තිබෙනවා මේ අතර අද මාරවිල ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදිනේ වූ කාන්තාවක් හමු වුණා සෞඛ්‍ය අංශ පවසන්නේ ඇයද කන්දකඩු පුනරුස්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ බවයි කන්දකඩු මද්රව්‍යන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේහි පුත්කලින් 57 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිත පුත්කලින් ලෙසට හඳුනාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ පුත්කලින් 450කට ආසන්න පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කර ඇති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇතේ. එමෙන්න අද උදෑසන මාරවිල ප්‍රදේශෙන්ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගෙන තිබෙනවා. ඇය කන්දකඩු මද්රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනාගත් වැලිකඩ බන්ධනාගාර රැඳවියා මාස 3කට ආසන්න කාලයක් එම මධ්‍යස්ථානයේහි පුනරුත්ථාපනයට ලක් කළ පුද්ගලයෙකු බවටයි අනාවරණය වන්නේ. මෙතර PCR පරීක්ෂණ සිදු කළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් ඇතුළු නිලධාරීන් 315 දෙනාගෙන් කිසිවෙකුටත් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. එහි රැඳවියන් 174 දෙනෙක් මේ වන විට COVID-19 නොවන බවට හඳුනාගෙන තියෙනවා. මේ රැඳවියන්ට සේවය සපවන බන්ධනාගාර කාර්ය මණ්ඩලය ඒ වගේම සමහර පිටස්තර කාර්ය මණ්ඩල 141 දෙනෙක්ගේ PCR පරීක්ෂණ කළා තියෙනවා. ඒ සියල්ල COVID-19 නොවන බවට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා කන්දකාඩු ඉඳලා වැලිකඩ රැගෙන යීමේදී පොළොන්නරුව බන්ධනාගාරයේ රැයක් ගත කළා තියෙනවා. එම බන්ධනාගාරයේ 11 දෙනෙක්ගේ PCR පරීක්ෂණ කළා තියෙනවා. එම PCR පරීක්ෂණත් COVID-19 නොවන බවට තහවුරු වෙලා තියෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකුට නව කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට ඉක්උත් 7 වෙනිදා අනාවරණය වුණා. ඉන් අනතුරුවයි වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සහ නිලධාරීන් මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ. මෙතර ඊයේ දිනේදී නව ආසාදිතීන් 13 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. සෞදි අරාබියේ සිට පැමිණි 9 දෙනෙක්, ඒ වගේම බංග්ලාදේශයේ සිට පැමිණි 2 දෙනෙක්, මැනිලා පිලිපීනයේ මැනිලා නුවර සිට
පැමිණි පුද්ගලෙක් සහ අද අලියොම අපිට තහවුරු වෙලා තියෙනවා හත්වෙනිදා ඉරානයේ සිට පැමිණි සීෆයර නැව් නගින්නකු කොවිඩ්-19 රෝගියෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙතර කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගින්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් එම පරිශ්‍රය තුළම විවෘත කර තිබෙනවා. අණුක ජීව විද්‍යා රසායනාගාරය ලෙස නම් කර ඇති එය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත බාර දීම අද උදැසන සිදු කරනවා. එම රසායනාගාරය තුළ PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් න්‍යෂ්ටික අම්ල වෙන්කර ගැනීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර දෙකක් ඇතුළු උපකරණ රසක් ස්ථාපිත කර තිබෙනවා. මෙම රසායනාගාරය තුළදී දිනකට ගුවන් මගින් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. තිබුණු අපහසුතාවයත් මගහරවා ගනිමින් ගුවන් තුටුපළේ දීම PCR පරීක්ෂණ සාම්පල ලබා ගැනීමෙන් පසු ඒ පරීක්ෂණය සිදු කර අවසන් කර ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා දීම සඳහා PCR පරීක්ෂණ ගාරයක් බණ්ඩාරනායක ගුවන්තොටුපළේ අපි අද දින සිට පිහිටවනු ලැබුවා. එය ගුවන් මගින්ට ඉතා ඉක්මනින් තමන්ගේ කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල දැන ගැනීම සඳහා එය සෞඛ්‍යයට ඉතාම සෞඛ්‍ය ක්‍රමවේදයටත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක් නිසා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ස්ථිරවම PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පරීක්ෂණාගාරය අද දින සිට පිහිටවනු ලැබුවා. ज्येष्ठ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබා දෙන 15% පොලි අනුපාතිකේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අද ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී. Measures taken with the support of the government. මහ බැංකුව වශයෙන් අපි මීට පෙරත් ප්‍රධාන අංශ ගණනාවකට පොලි අනුපාතයන් අඩු කිරීමට පියවර ගත්තා. කොරෝනා වසංගතය හේතුවෙන් අපනයන සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ප්‍රධාන අංශ ගණනාවකින් බලාපොරොත්තු වන තරම් ආදායමක් අපට ලබා ගන්න බැරි වුණා. පසුගිය මාස 3 තුල රුපියලේ වටිනාකම යම් මට්ටමකට පවත්වා ගන්න අපනයන සහ ආයෝජන ක්ෂේත්‍ර උපකාරී වුණා. අපේ නවතම මූල්‍යමය ප්‍රතිපත්ති ඔස්සේ කරුණු 100ක් පිළිබඳව අප අවධානය යොමු කරනවා. බැංකුවල ගනුදෙනුකරුවන් සඳහා ණය වාරිකවල පොලි අනුපාතය අඩු කිරීමටත් ව්‍යාපාර සහස්වයන් රැකියාවල නිරත වන පිරිස සඳහා ණය පොලි අඩු කිරීමටත් පියවර ගත්තා. බැංකුවල තැන්පත් කරන මුදල් සඳහා ලබා දෙන පොලිය ඉහළ නැංවීමටත් මේ ඔස්සේ බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ණය යෝජනා ක්‍රම පිළිබඳව කැබිනට් මණ්ඩලය යම් යම් තීරණ අරගෙන ඒ තීරණ මහ බැංකුවට ක්‍රියාත්මක කිරීම පිණිස දැන්වුවාම අපි සාමාන්‍යයෙන් මුදල් මණ්ඩලය රැස් වෙලා ඉතාමත්ම උචිත ක්‍රියාමාර්ගය තීරණය කළා. එය ක්‍රියාත්මක කරනවා. අර්බුදකාරී තත්වයක් හැටියට පෙන්නුම් කරන ලද සිද්ධිදාමෙහිදී උනේ අපි ඒ අදාළ තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය අවස්ථා දෙකදී දින දෙකදී විශේෂ රැස්වීම් කැඳවලා සාකච්ඡා කරමින් හිටපු කාලයක් මේක. මුදල් මණ්ඩලයක් කැඳවලා ඒ ඉතුරු තීරණ ටික ගන්න. ඒ තීරණ අතරේ තිබිච්ච එකක් තමයි මිලියන 150 දක්වා ණය මුදල් ප්‍රමාණය වැඩි කිරීමට මුදල් නීති පනතේ 83 වැනි වගන්තිය යටතේ අපි අරගන්න තීරණය කළ තිබිච්ච තීරණ. ඒ සඳුදා රැස්වීම කැඳවන්න තිබුණේ හවස ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැතුනේ අගහරුවාදා උදේ. සඳුදාත් අපේ විශේෂ සාකච්ඡාවක් තිබුණා. අගහරුවාදා තමයි මේ තීරණ ගැන සාකච්ඡාව කෙරුණේ. එතකොට එය පත්‍රවල වාර්තා වුණේ ජනාධිපතිතුමා අපට කියපු නිසා හදිසියේ අපි මේ කටයුත්ත කළා කියලා. ඇත්තටම මම කිව්ව විදිහට සාකච්ඡා වාර 3ක් පමණ ගිහිල්ලා තමයි මේක තීරණයට අපි ඇවිල්ලා ඉඳෙද්දි අනගාටුදායක විදිහට මේ සිද්ධිය සිද්ධ වුණේ. එහෙම අවස්ථා දෙකකදී ප්‍රශ්නයේ විදිහට විසඳගත්තා. මම ක්‍රියාත්මක වෙලා කලින් සාකච්ඡාවක් ලබාගෙන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමේ ක්‍රමයක් අපි දැන් පටන් අරගෙන තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම කියන එක දැන් ගොඩක් කල් ඉඳන්ගෙන රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක් විදියට 15% ණයක් මිලියන 105 දක්වා දෙනවා. එතකොට වෙළඳපොළ පොලි අනුපාතය 10% නම් 5% කියන එක රජයේ නියමිතයි බැංකුවලට දෙන්නේ. එතකොට ඒක භාණ්ඩාගාරය විසින් ක්‍රියාත්මක කර වෙනම යෝජනා ක්‍රමයක් ගොඩක් කල් ඉඳන් ක්‍රියාත්මක වෙන එක. ඒක අර කතාවක් තිබ්බේ ඒක නැත්නම් ඒක නැතුවලා නැහැ. ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අනිත් එක තමයි අර අපි කියලා තියෙන බැංකුවලට විශේෂයෙන් ඒගොල්ල තැන්පත් එකතු කරනකොට ජීඑස් පුරවැසියන් කියන අයට යම් කිසි වැඩිපුර සීට එකකින් දෙන්න එකක් දෙන්න ඒ ස්කීම්ස් උත් වෙනවා. එතකොට එතනින් පිට කෙනෙක් ගිහිල්ලා තමගේ තැන්පතුව බැංකුවේ දෙනවා නම් එයාට පුළුවන් සාමාන්‍ය පොලියන් පාත් ඉස්සර 11-12 තියෙනකොට තව 12-13 දක්වා යන්න පුළුවන්. එතකොට ඒක හැබැයි අර වෙළඳපොළ පොලියන් පාත් අඩු වුණත් එක්කම ඒකත් ඒ වෙනස සීට් එක විතරයි එතනින් තියෙන්නේ. පොලියන් පාත් එක අඩු වෙගෙන යනවා. එතකොට ඒක තමයි අර මං හිතන්නේ ওই වැඩිදීර වාර්තා කළ තිබ්බේ
අඩුවිලා කියලා දැන් සාමාන්‍ය අයට සීට 4 නම් දෙන්නේ. එතකොට වැඩිහිටියන්ට ඒ යෝජනා ක්‍රමයටද බැංකුවල සල්ලි වලින් දෙන්න පුළුවන් සීට 8යි. අනිත් එක බදු ගන්නන්ගේ මුදල් වලින් භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. ඒක වෙනම අර වැඩිහිටි අයට යම්කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයක් යටතේ දෙන රාජ්‍ය මුදල් ප්‍රතිපත්තියට ෆිස්කල් පොලිසි යටතේ දෙන එකක්. පෞද්ගලික බස් රථ ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහන වල එක් එක් අපේක්ෂකීන්ගේ හෝ පක්ෂ ප්‍රවර්ධන වෙන ආකාරයේ වැකි සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම පළාත් පාලන ආයතන වල රාජ්‍ය තේපල අයිතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීම වෙනුවෙන්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති හේයින් මැතිවරණ නීති රීති වලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකින් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් සහ බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. තනකකරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පෙර සඳහන් ආකාරයේ ප්‍රදර්ශන ஸ்டிக்கர் අවභාවිතා කිරීමක් ලෙස සලකනු ලබන අතර මෙලෙස පළාත් පාලන ආයතන සතු වාහන උපකරණ බඩු බාහිරාදිය මෙන්ම කාර්ය මණ්ඩලය යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකුගේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටිනවා. යම් හේකින් අදාළ නිර්දේශ කඩකර ඇති බවට පැමිණිලි ලැබී එය සනත වූහොත් එය මැතිවරණ කොමිෂන් සභාවේ විධාන කඩකිරීමක් ලෙස සලකා අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සහ ඒවායි පරිපාලනයේ බාර නිලධාරීන් එරෙහිව ක්‍රියා කිරීමට පියවර ගන්න අතරම අනීතික ක්‍රියා පිළිබඳ තදින් සහ ශනිකව ක්‍රියාකරන ලෙසද පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජන හමු කිහිපයකට සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුමාලාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ දිස්ත්‍රික්කයෙන් නික්ුණා. මට්ටක්කුලිය කාක දූපතට පැමිණි ජනාධිපතිවරයාට ප්‍රදේශීය ජනතාවකින් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. එහිදී ජනතාව සමගින් ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. මෙහිදී ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවටද ප්‍රකාශ කළා. इन विहार महादेव उद्यान पेमी जनाधिपति गोटाबे राजपक्ष महताट एहे सिटी जनता हिमिवे उलिगनीमा <ने
තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රඹුක්කන ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද පෙරපරුවේ කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ දීපවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මට මේන මූණු දිහා බැලුවම මෙයලා තීන්දුව අරගෙන විතර තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ පොඩි සපෝට් එකකට. යුද්ධයක් තියාගෙන සංවර්ධනයක් කරපු රටක් කිනවනම් මේ වගේ සංවර්ධනය අපි නොම්බර 1ට එනවයි කියන එකයි අපේ මතය. වද අපි යුද්ධෙත් ඉවර කරා රටේ සංවර්ධනයත් ආරම්භ කරා. තාර්ථික සංවර්ධන වැඩපිළිවෙල සැලසුම් අපි හැම දිස්ත්‍රික්කයකම සැලසුම් දැන් හදාගෙන යනවා. හදලා ඉවරයි වක් ඒවයි රැකියා තරුණයන්ට ඇතිකරන වැඩපිළිවෙලල් අපි දියත් කරන්න සූදානම්. එක්සත් ජාතිපක්ෂී හිටපු කණ්ඩායම් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙනවා. ඒක රට පුරාම තියෙන ලක්ෂණයක්. තමුන්ලාන්සල දකින්න ඇති මේ පාර අපි පාර්ලිමේන්තුවට වෙනම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ නැහැ. ඇයි අපි ඉදිරිපත් කරේ නැත්තේ? අපි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ඕන හින්දා. ඉතින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. ඉතින් ඒක සඳහා අපිට තුනින් දෙකක බලයක් අවශ්‍යයි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් ව්‍යාපාරිකයන් හා විද්වතුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඉතිහාසයේ මුස්ලිම් ජනතාවත් අපිත් අතර තිබෙන ඉතා දැඩි සම්බන්ධතාවයක්. මගේ කැබිනට් මණ්ඩලයේ සහ ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු සහ මන්ත්‍රීවරු මං ඉතින් 28 දෙනෙක් පිටි මුස්ලිම්. ඒ කොහොම වුණත් මුස්ලිම් ජනතාව විකුණගෙන කෑපු නායකයෝ ඉන්න හිටියයි කියන එක නම් මට පැහැදිලිව කියන්න පුළුවන් අපේ ආණ්ඩුව තුල. ඉතින් එහෙම යුගයක් තිබුණා. මේ දේශපාලන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවයට ගිහිල්ලා අපි හිටියේ පක්ෂේ දැන් අපි පොහොට්ටුව පක්ෂේ අලුත් පක්ෂයක් අපි හැදුවා. අපි හැදුවේ අපි එළෙව්ව හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ පක්ෂයෙන් අපි ඈත් කරාම අපිට දේශපාලනය කරන්න අපි දේශපාලන පක්ෂයක් හැදුවා. දැන් කාලය ඇවිල්ලා තියෙනවා වෙනසක් ඇති කරගන්න. ඔබ බුද්ධිමත්. ඔබ දන්නවා ගිය අවුරුදු 5 මුස්ලිම් ජනතාවට වෙච්ච අහේනිය, ව්‍යාපාරවලට ඇතු වෙච්ච තත්ත්වේ, ආර්ථික තත්ත්වේ වැටෙනවා ඇති. දැන් තන් කාලය ගොඩනගන්න. රටක් වශයෙන් සියලු ජාති, සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් ජනතාව වේවා, අපිට සියලු ජාතීන් එක්ක මේ රට ගොඩනගන්න අපිත් එක්ක පොහොට්ටුවත් එක්ක එකවෙන්නේ කියන ඉල්ලීම කරමි. රට ජනතාව රවටන සහ ජනතාව පීඩාවට පත් කරන පාලනයක් තමා ක්‍රියාත්මක නොකරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පොල්ගහවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පොල්ගහවෙල ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට බඩු මිල පාලනය කරන්න බෑ. මේ වගේ ඉහළ බඩු මිලක් සමග කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? කොහොමද ජනතාව රැකෙන්නේ? බරපතල ප්‍රශ්නය. මේකම ප්‍රශ්නයකටවත් මේ ආණ්ඩුවට විසඳුම් නැහැ. මේක වැඩක් කරන්න බැරි ආණ්ඩුවක්. මාර්තු මාසයේ, අප්‍රේල් මාසයේ විදුලි බිලයි ජල බිලයි අහෝසි කරනවායි කිව්වා. දැන් ජනතාවගේ සර්වාංගෙම රත් වෙලා මැයි මාසේ බිල දැකලා. ඇයි කපනවායි කියපු හැම බිලක් මාර්තු බිලත් එකතු කරලා අප්‍රේ බිලත් එකතු කරලා මැයි බිලත් කොහොමදක් තියෙනවා දඩ පොලියකුත් ගහලා රතු නිවේදනයකුත් එවලා වෙලාවට ගෙවුවේ නැත්නම් අනිවාර්යෙන්ම කපනවයි කියලා කියනවා නොවැම්බර් 16 වෙනිදා ආණ්ඩුවේ වෙනසක් කරගත්තේ විසන්ධි කරගන්නද විදුලිය විසන්ධි කරගන්නද ජල සැපයුම විසන්ධි කරගන්නද 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මං අහන්න කැමති ආදරණීය හිත ආදර මිත්‍රවරුනි සමගි ජන බලවේගයේ අපි කිසිම දවසක මේ වගේ ජනතාව රවට්ටන ජනතාව මංමුලා කරන ජනතාව නොමග යවන එවන් පාලනයක් අපි ක්‍රියාත්මක කරන්න නැහැ මිත්‍රවරුනි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටුකම්පල ප්‍රදේශයේ ජන හමුවකටද සහභාගී වුණා මෙතන ඉන්න ජනතාවගේ කී දෙනෙකුට 104 සහන කොල්ලියට ණය හම්බ වෙලා තියෙනවා පොඩක් අත් උසලව ඔන්න මේවා කැමරාගත කරන්න කැමරාගත කරත් මං හිතන්නේ ප්‍රවෘත්ති වලට පෙන්නයි කියලා නමුත් එකම පුද්ගලෙක්වත් නැහැ 104 පොලියට සහන ණයක් ලබාගෙන 104 පොලියට සහන ණයක් ලැබුණේ නැති කට්ටියත් උස්සන්නක බලන්න මේ බලන්න හරි මේක තමයි ඇත්ත කතාව දැන් එතකොට මිත්‍රපුරුනි මහ ලොකෝට ප්‍රවෘත්ති වලට ගියා හෙඩ්ලයින් ගැහුවේ ප්‍රවෘත්ති සිරස්තල මම තමුන්නාන්සේට පොරොන්දු වෙනවා පස්වෙනිදට මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කර්මන්ට
රටේ ජනතාවට ව්‍යාපාරිකින්ට 104 සහන පොලියට අපි ණය වෙන සටහන ක්‍රියාත්මක කරනවායි කියලා මම තමුන්නාසයට මේ අවස්ථාවේ කියන්න කැමතියි. ආණ්ඩු බලය එකම පවුලකින් හෝ එකම පක්ෂයකින් පවත්වාගෙන ගියද රටේ ආර්ථික ගැටලු විසඳීමට වත්මන් රජය අසමත් වී ඇති බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමි. අපේ අපනයන ආදායම විශේෂයෙන් මං හිතන්නේ ඩොලර් මිලියන 7000කින් විතර අඩු වෙලා තියෙනවා. 8000ක් වෙන්නත් පුළුවන්. මේක ආපහු කොහොමද වියවන්නේ? ආණ්ඩුවට කරගන්න දෙයක් නැති නිසා අපේ ආනයන අඩු කළා. ආනයන ඩොලර් මිලියන 7000කින් අඩු කරන්න බලන්නේ. එතකොට අපේ කර්මාන්ත වලට වොමනා අමුද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. වෙළඳාමට වොමනා බඩු භාණ්ඩ ලැබෙන්නේ. මොකද වෙන්නේ? වෙළඳාම අඩු වෙනවා, අභ්‍යන්තර වෙළඳාම ආදායම අඩු වෙනවා, අර්බුදයේ තවත් වැඩි වෙනවා. ඒත් මේ ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. ආණ්ඩුව නිශ්ශබ්දයි. මේකට විසඳුමක් දෙන්නේ නැහැ. මේ නොවැම්බර් මාසෙම ඒ කිව්ව අගමැති තෙන්න ඒක පක්ෂෙන් කියලා. දැන් ප්‍රශ්නේ විස්තර නැහැ. ආණ්ඩු කරන්න අයිතියක් නැහැ. මං කියන්නේ ජනාධිපති අගමැති එක පක්ෂයෙන් ආවත්, එක පවුලකින් ආවත් මේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා නැහැ. මොකද අපිට ඕන ජනතාවගේ ආදායම් වැඩි කරන්න, ජනතාව ජීවත් කරවන්න. ඒ නිසා විශේෂයෙන් අපිට තියෙන එකම මාර්ගය අතේ තියෙන මුදල් ටික වැඩි කරගන්න. ඉස්සෙල්ලම මුදල් ඉතිරි කරලා වියදම් කරන්න, ඊට පස්සේ මුදල් ලබලා දෙන්න. රැකියා ආරක්ෂා කරන්න. යම්කිසි ආදායමක් දෙන්න. රැකියා නැත යට උදව් කරන්න. මේ සුළු ව්‍යාපාර විශාල ව්‍යාපාර ආරක්ෂා කරන්න. ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. අතේ සල්ලි තියලා ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න නම් එක දෙයයි තියෙන්නේ. අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන් දැඩි ලෙස පීඩාවට පත් කර ඇති බව ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. කියන්න එකක් කරන්නේ තව එකක්. අන්දයක් කිට්ට වෙනකොට මොකද කියන්නේ? අන්න මන්නාරම් ධෝනියේ තෙල් ගොඩ ගන්නවා. එහෙමනේ හැම ඡන්දෙකම මන්නාරම් ධෝනියේ තෙල් උඩට මත වෙනවා. ඡන්දේ කාලේ එනකොට ඡන්දේ ඉවරත් එකම තෙල් යනවා යට. ආයේ මුහුදොතර උඩට එනවා. ආයෝගෙ එන්නේ අවුරුදු පහකට උඩට. අපිට කිව්වේ කොහොමද? එක ඡන්දෙක කිව්වා මේ තෙල් ටික ගොඩ දැම්මට පස්සේ මතක නැහැ හරියටම ගාන මෙච්චර බැරල් ගානක් ගෙදරකට දෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් තෙල් සෙල්ලම නැහැ. තෙල් වගේ කොටිමතු වෙනවා. රජයේ සේවකයන් නට්ටම් කරා මියාන්. රජයේ සේවකයන් වැඩ අරගෙන හොඳට දෙන්න ඕන සහන දුන්නේ නැහැ. නිකන් හිතන්නකො වෙන කාටවත් දෙයිද? කොරෝනාත් එක්ක හැප්පිච්ච සෞඛ්‍ය සේවකයන්ට දෙන්න ඕන ඕටි එක දුන්නති ආණ්ඩුව. සුව විරෝධයට එක ඕටි එකක් දුන්නේ නැහැ. මාර්තු මාසේ පස්සේ ඒගොල්ලෝ ඒක ගත්තේ පාරට බැහැලා සටන් කරලා. විදුලි පාරිභෝගිකයන්ට සහන රසක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. කොවිඩ් 19 වසංගතයේ කරන කොටගෙන සමස්ත ලාංකීය ජනතාවට සියලු කටයුතු වසා දමලා නිවස තුලට වී සිටින ලෙස ජනතාවට උපදෙස් සැපීම. එහිදී ජනතාව නිවෙසවල සිටීම කරන කොටගෙන ගුරුවස්ත විදුලි බල පරිභෝජනයේ විශාල ලෙස වර්ධනය වෙලා තිබෙනවා. පරිභෝජනය කරන යුනිට් ප්‍රමාණයේ වැඩිවීමත් සමග ගාස්තු වැඩිවීමේ අනුපාතිකය වැඩි වෙන ලෙස තමයි සාමාන්‍ය ගාස්තු චක්‍රය සකස් කළා තිබෙන්නේ. මහින්ද අමරවීර අමාත්‍යතුමා ඒ නිලධාරීන් සමග සාකච්ඡා කරලා විශාල පිරිවැයක් දරාගෙන සහන මල්ලක් විදුලි බල පරිභෝජනයට ඉදිරිපත් කළා. ඒ සහන මල්ලේ තිබුණා බිංදුවේ සිට 90 දක්වා යුනිට් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට මාර්තු අප්‍රේල් මැයි කියන මාස තුන සඳහා 125ක ගාස්තු අඩු කිරීමක් කරන්න. තවත් මාස තුනක කාලයක් ඒ බිල්පත ගෙවීම සඳහා ලබා දෙන්න. පමා කාලයේ වෙනුවෙන් කිසිදු දඩමුදලක් අය නොකිරීම. මොනම හේතුවක් නිසාවත් විදුලිය විසන්දි නොකිරීම කියන සහනයන් ජනතාවගේ පැත්තට ප්‍රදානය කරන්න එතුමා විසින් අලාභ විඳගෙන මේ යෝජනාව ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළේ මේ සහනය අපිට කොතරම් අලාභ වුණත් මේ අවස්ථාවේදී තවත් යම් කිසි සහනයක් දෙන්න පුළුවන්ද කියලා සලකලා බලන්න කියලා. සාමාන්‍යයෙන් පාරිභෝජනය කළ ප්‍රමාණයට වඩා වැඩිපුර කොතරම් ප්‍රමාණයක් විදුලි බිල්පත වැඩි වෙලා තියෙනවා. මේ 90% දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට අතිරේක තව මේ ප්‍රමාණය 120% දක්වාවත් යුනිට් ප්‍රමාණය වැඩි කරන්න බැරිද? ජනාධිපති පිටිබඳ ටිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් සියලුම ඇමැතිවරුණු කරුණු
රාසියක් ඉදිරිපත් කළා. මේ සහනය තවදුරටත් වැඩි කළා. සුව සහනයක් විදිහටම සැපීම සඳහා ලබන සතියේ නැවත මේ පැකේජය කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට කියලා ඉල්ලා සිටියා. කියන්නේ මේ දීලා තියෙන සහන ටික අඩු වෙන්නේ නැහැ. තවත් යම් කිසි පරිත්‍යාගයක් විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ සහනය තවදුරටත් වර්ධනය කරලා ලබන සතියේදී සහන පැකේජය තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන ටික විතරයි දැනට දැනුම් දෙන්න පුළුවන්. ලබන කැබිනට් මණ්ඩලයේ තමයි අවසාන තීරණي ලැබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා ගැනීමට තිබෙන නොහැකියාව මත තම පක්ෂය භවිතා කරන වර්ණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන බව සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවට කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියා. හැබැයි බාන ඇවිල්ලා මාස 8 මේ මාස 8 ඇතුළත කරපු විනාශ දැන් මේ මහ බැංකුවේ මේ කඩපු කට්ටියට දඬුවම් දෙනවාරෝ මේවා කිව්වට ඒ දෙ සිද්ධ වෙන්නෙත් නෑ. ඔය කොවිඩ් එකේට ලැබිච්ච මුදල් වලින් 7-5ක්වත් ප්‍රයෝජනෙට ගත්තද කියන එක හරියට වාර්තාවක් අපිට ජනතාවට ලැබිලා නෑ. ඒකෙන් කීයක් පරිභෝජනය කරලා තියෙනවද මේවා දැනගත යුතු රටේ ජනතාව. කුඩු බිබීන් එකව උදලගෙන ගිහිල්ලා ඉකොනොමික් කුඩු මහා පරිමාණයෙන් ගේන මිනිස්සු ව්‍යාපාරිකයෝ ඇල්ලෙන්නේ නෑ. මගේ මේ මෙතින් කොළ සහ පහනේ. තමයි පස්සේ පාරමී පාක්ෂිය කොනගන්න බෑ. කොනගන්න බෑ කියලා පැතිවරු मुंटी सोरी මේ මැතිවන්නේ කියලා පාටක් අල්ලගෙන තණ්ඩු කරන්නේ. ඒ කියන්නේ ඒක තමයි මැතිවරු කොමසාරිස්ට දන්නවා කියලා. මෙතන කොමසාරිස් ඔක්තුමාලාට යම් නියෝගයක් පැනෙවොත් එතනින් මොකද වෙන්නේ? මේ දැන් තමයි මැතිවරු කොමසාරිස්ට දන්නවා තියෙනවා. අපේ කහ පාටයි කොළ පාටයි මම අහන්නේ මොකද ඔය පාට නෙවෙයි ප්‍රශ්නේ. ඡන්ද නැතිකම නිසා නොයෙක් නොයෙක් දේවල් කරන්න හද. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන් මිරටේ ජනතාවට පේනවා අද ආණ්ඩුවට අවශ්‍ය විදියට තමන්ගේ වාහන ස්ටිකර් කරන එක තමන්ගේ කාර්යාල පවත්වාගෙන යාම තමන්ගේ රැස්වීම තියෙන එක මිරටේ නිරෝධායන නීති කඩ කරමින් රැස්වීම පවත්වාගෙන යනවා ඒ නිසා අපි හිතනවා නීතිය එක නීතියක් බවට පත් වෙන්නේ ඉස්සරහට අපි මතක තියාගන්න තමුන්නාසලට මිරටේ සිංහල ජනතාවට මිරටේ මුස්ලිම් ජනතාවට මිරටේ ද්‍රවිඩ බර්ගර් සියලුම ජනතාවට අපි කියනවා අපි ඉස්සරහට ආණ්ඩුවක් හදනවා සහෝදර මතක තියාගන්න මේ මුළු ආණ්ඩුව මිරටේ ජාතික සමගිය ඉතා ඉහළින්ම සලක සජිත් ප්‍රේමදාස මැතිතුමා තේරුම් ගන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්මතුමාට අභියෝගයේ තියෙන එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ හුව එළවණ කුමන්ත්‍රණය මිසක් අපිට එතුමා අභියෝගයක් නෙවෙයි අද හදනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාට අභියෝග කරනවා කියලා කියන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔය එහෙම යන දේශපාලඥයන්ට අභියෝග කර කර ඉන්නේ නැහැ උපිලක්ක දෙන්න නැති වෙලාවේ සමෘද්ධි ව්‍යාපාරය තමයි මේ රටේ 53 ලක්ෂයකට 5000 බැගින් මාස දෙකක් ලබා දීලා ජනතාව ජීවත් කෙරුවේ. අතිකරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට රට වෙනුවෙන් කරන්න තියෙන මේ යුතුයකම ඉෂ්ට කරන්න ශක්තිය දුන්නේ සමෘද්ධි ව්‍යාපාරය. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ මේ මුදල් රැඳුනේ වෙන කවුරුවත් නිසා නෙමේ පහුගිය යහපාලන කාලේ මේවා හොරකම් කරලා තමන්ගේ දේශපාලන ප්‍රතිරූප හදා ගන්න යොදවන්න උත්සාහ කරපු වෙලාවේ ඒවා රැකලා ආරස්සා කරපු නිසා තමයි බිලියන 52කට ආසන්න මුදල් ප්‍රමාණයක් ජනතාව අතර බෙදා දීලා ඒ කටයුතු කරන්න ලැබුණා. පාලිත තේරතරු මහත්මයා ඉල්ලා අස්වෙනවා කියලා ඉතින් මේ වෙනකොට එතුමාම කියලා තියෙනවා. මම හිතන්නේ එතුමා දැනගෙන තියෙනවා මේ නම්බුත්ෙන් අයින් වෙනක හොඳයි කියලා. එක්සත් ජාතික පක්ෂයට මිනිසුත් නැහැ. සජිපේම දාසට මිනිසුත් නැහැ. ඒක නිසා දැන් මේ දවස ගානේ අස්සලා අස්සලා යනකොට මට හිතෙන්නේ සජිත්තුයි රනිලුයි දෙන්නම කොට්ටුවට කතරේ ගහයිලා තියෙනවා. මිනිසු නැහැ නේද? නෑ මම ඇත්තටම මේ තරම් කරන්නේ දුවන්නේ මේ පළවෙනි එන්නත් නෙවෙයි මනාප එකතු කරන්නත් නෙවෙයි. මට ඕනේ රාජපක්ෂරු පරාජය කළා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න. ජනතාව තීරණය කරයි කාටද මනාප දෙන්න ඕනේ කාට නොදෙන්න ඕනේ කියලා. එක්සත් ජාතික පක්ෂය ඉතුරු වෙලා ඉන්න ටික දෙනා. ඒගොල්ලෝ කවුරු හිටියත් එකයි කවුරු ගියත් එකයි එතන වෙනසක් වෙන්නේ නැහැ. අපිත් ඇත්තම කනගාටු වෙනවා අපේ මේ සහෝදර මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉතින් කියලා වෙනත් පක්ෂයකින් ඉල්ලනවා මේ මැතිවන්නේදී. දැන් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. හොඳ කට්ටිය මේ පක්ෂයට එකතු කරගෙන තව අලුත් මුහුණුවර දාලා දැන් අපි මේ මැතිවන්නේටත් හොඳ අලුත් කට්ටිය ඉදිරිපත් කළා තියෙනවා.
පක්ෂයක ජීවමානත්වයේ තියෙන්නේ හෘද සාක්ෂිය මත පාක්ෂිකයක්. ඒ නිසා අද වෙනකොට කොමසාරිස්වරයාට මොන ඉල්ලීම් කරත් එක්සත් ජාතික පාක්ෂිකයෝ 95%කට වැඩිය සමග ජන බලවේගයේ දුරකථනයට කතිර ගහන්න පෙළ ගැහිලා අවසානයි. මේ පක්ෂය ආසන 8ක් වැඩිච්ච පක්ෂයක්. එතනින් හැමදාම නැගිටපු පක්ෂයක්. ඒ අලුත් පක්ෂ ඇති වෙනවා. අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදී ඔය වගේ ගමනාන්තය දක්වව යන වාහනද කියලා. ඔහි ගමනාන්තරේ යන්න බැරි රියදුරෝ ඉන්න එක එක තැන්වල. දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුම පිළිබඳවයි මේ වාර්තාව. අලි මිනිස් ගැටලුව අපේ නිරන්තරයෙන් කතාබහට ලක් කරන මාතෘකාවක්. තවපත් අපේ රටේ මිනිසුන්ට මේ අලි මිනිස් ගැටුමට විසඳුමක් ලැබිලා නැහැ. ගෙවුණු දින කිහිපය තුරදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනාලීන්ටත් වන අලින්ගේ ගම් වැදීම හේතුවෙන් මිනිසුන්ටත් සිදු වූ ඛේදනීය පුවත් රසක් අප ඔබට වාර්තා කළා. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ දියපෙතුම නගරය ආසන්නයේ පිහිටි රණවිරු ගම්මානය. එදා ගිනිපටේ ඉදිරිපිට සිය ජීවිතයේ පරිතිබට තිබූ රණවිරුවාට අද සිය ආදරණීයන් සමගින්ව වන අලින් හමුවේ තම ජීවිතය පරතුවට තබමින් ජීවත් වෙන්න සිද්ධ වෙලා. මෙම රණවිරු ගම්මානයට නිරන්තරයෙන් වන අලි ප්‍රහාරයන් එල්ලවන බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ. ආසන්නතම සිදුවීම ලෙස මේට දින කිහිපයකට පෙර නිවාස දෙකකට වන අලින් විසින් දැඩි අලාභහානි සිදු කළා. පෙන්නේ මේ අලියා ගම්මඩ සම්වදින ස්ථානයේ තමයි. මේ පැත්ත නැහින්න කියලා තමයි කියන්නේ මින්නේරි ගිරිතලේ කැලේ. මේ පැත්තෙන් තමයි මේ අලියා ගම්මඩ ඇතුල් වෙන්නේ. ඉතින් මේ පැත්තට කරන්ට් වැඩක් නැතුව වෙන කොහෙට තිබ්බත් වැඩක් නැහැ. මේකේ ආස් දෙක නොපෙනි තමයි මං මහත්තයව බැන්දි. ඒ රණවිරු ගම්මානයකට ගෙනාවා දුන්නා. ඒකට පින් ඒ උනාට අපේ ගෙන සුභ සාධනය කෙරෙනම අඩුයි. චරම අවදානමක තමයි මේ ගම්මානය ඇතුළේ ජීවත් වෙන්නේ. එලෙස වන අලි තර්ජනයේ හේතුවෙන් පීඩා විඳින ජනතාව මෙන්ම වන අලින්ටද අත්වැත්තේ එවන්ම වූ ඉරණමක්. පසුකියතා කලාභව ජාතික උද්‍යානයේ අන්දර පිටිය ප්‍රදේශයේ තිබී අබිරහස් ලෙස මියගොස් සිටි වනාලියෙකුගේ සිරුරක් වනජීවීන් ලදාරින්ට හමුවුණා. මෙලෙස මියගිය වනාලියා අවුරුදු 25ක් පමණ වන කෙනරක වන අතර වයඹ වනජීවී කලාපයේ නිකවරටිය පශු වෛද්‍යකගේ නිලධාරීන් සඳහන් කළේ හක්කපට සාහාරයට ගැනීම හේතුවෙන් මෙම කෙනර මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි. මේ පසුකිය දින කිහිපය පුරාවට අලි මිනිස් ගැටුම හේතුවෙන් පීඩාවට පත් වූ දෙපාර්ශ්වයේම කේතනීය පුවත් අප වාර්තා කර සිටි ආකාරයයි. මෙතර අලි මිනිස් ගැටුම හමුවේ සිය මනුස්සත්කම පෙන්වන ලද මිනිසුනුත් අපට හමු වී තිබෙනවා. මේ වමුණියාව වේලම් කුළුම ප්‍රදේශය අසනීප තත්වයෙන් පසු වූ වන අලි පැටවකු බේරා ගැනීමට මෙම ප්‍රදේශයේ ජනතාව සහ වනජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවා. වමුණියාව වේලම් කුළුම වැවාසන්නේ මවකේ කිරි නොලැබීම හේතුවෙන් අසනීප තත්වයෙන් පසු වූ මෙම වන අලි පැටවා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් ඇතුළු වනජීවී නිලධාරීන්ට හැකිය වී තිබෙනවා. වගකීතු බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම වන අලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. COVID-19 වෛරසය වාතයෙන් සම්ප්‍රේෂණය වන බවට පසුගියදා විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. මෙවන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේද පවසන්නේ නව කොරෝනා වෛරසය වාතයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට අනාවරණය වී ඇති බවයි. විද්‍යාඥයින් 239 දෙනෙකුගේ ලිපියක් ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළා. වාතයේ සැරිසරන ජල බිඳිති හරහා මෙම වෛරසය මිනිසා වෙත සම්ප්‍රේෂණය විය හැකි බවයි එම විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ. We have been talking about the possibility of airborne transmission and aerosol transmission as one of the modes of transmission of COVID-19. එමෙන්ම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දිගින් දිගටම නව කරුණු මතුවෙමින් තිබෙන අවස්ථාවක කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීම සඳහා පූර්ව ආරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු වෙනවා.
This includes not only physical distancing, it includes the use of masks where appropriate in certain settings, specifically where you can't do physical distancing. එමෙන්ම මෙම වෛරසය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුබිය යුතු බවද පෙන්වා දී තිබෙනවා. प्रधान प्रवृत्ति प्रकाश निमावट पात्र अलिथमे रात्रि नवे तीसपहाट अपगे रात्रि प्रवृत्ति प्रकाश शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.